අයිබෝවන් ඔබ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගයි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දරුවන්ගේ සුරක්ෂිත භාවයට මුල් තැන දෙමින් සියලුම පාසල් වලට සතියක නිවාඩුවක්. පාරම්පරික දේශීය වෙදකම රැකගන්න ජනපති සූදානමින් කුරුණාවරට ඇතුළට යන එක වළක්වන්න සෞඛ්‍යත් ආරක්ෂාවත් දැඩි මෙහෙයුම් වල ජනතාවට හිරිහැරයක් වෙන කිසිදු වර්ජනයකට යන්නේ නැහැ බස් හිමියන් යහපත් තීරණයක දේශීය ප්‍රවෘත්ති දිවයිනේ සියලු පාසල් සඳහා අමතර නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කරනවා कोविड-19 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර පවතින තත්ත්වයේ සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්‍රවෘත්ති හේතුවෙන් දෙමව්පියන් දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් සහ බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇතැයි එම අමාත්‍යාංශය පවසනවා. දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම්ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේදී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින් එවැනි වාතාවරණයක් සකසා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අමතර නිවාඩු කාලයක් ලබා දී සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මාර්ගෝපදේශ සැලකිල්ලටගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා හෙට සිට ලබන සිකුරාදා දක්වා දිවයිනේ සියලු පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කෙරුණා. මෙම තීරණය සියලු පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්තිද අනුගමනය කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ. කෙසේ වුවද තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු යථා පරිදි පවත්වා ගැනීම විදුහල්පතිවරුන්ගේ වගකීම වනවා. කොරෝනා රෝගීන් 101 දෙනෙකු අද දිනේ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2612ක්. බෙලරුස් හා ඉරානයේ සිට මෙරටට පැමිණි 7 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට අද පස්වරුවේ හඳුනා ගැනුණා. කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඔවුන්ගේ ආශ්‍රිතින් 14 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2612ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1981 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. 620 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබනවා. කොරෝනා බවට සැක සහිතව 99 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින බවයි වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගීන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අපි හඳුනා ගන්නා රෝගීන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනය ලැබමින් සිටින පිරිසක් ඕන් විශේෂිත පිරිසක් ඕන්ට ප්‍රතිකාර වලට අමතරව යම් කිසි විදියකින් විශේෂිත ආරක්ෂාවක් අවශ්‍යයි ඒ වගේම ඕන් සමහරලාට කලහකාරී විදියට හැසිරෙන අවස්ථා තියෙනවා යම් කිසි විදියකින් එතනින් කෙනෙක් පැනලා සමාජයට ගියොත් එතන ඉතාමත්ම විශාල ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යම් කිසි තීරණයක් ගත්තේ මොන්ට විශේෂ ආරක්ෂාවක් ඇතුව තැනක ප්‍රතිකාර ලබා දිය යුතුයි කියලා ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයක ඔන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසලා තියෙනවා මේ තත්ත්වයෙන් පැහැදිලි වෙන්නේ අපි නොදැනුවත්වම යම්කිසි විදියකින් COVID-19 රෝගියෙක් හිටියොත් සමාජයේ ඒ තුලින් තවත් විශාල පිරිසකට මේ රෝගය පැතිරීමේ අවදානම තියෙනවා කියන එක ඒ නිසා මේ අවස්ථාවේදී ඒ පිළිබඳව ඉතාමත්ම විශේෂයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා අපි පුළුවන් තරම් අපේ ගමන් බිමන් සමාජ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් අවම කිරීම වැදගත් වෙනවා අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් සහභාගී වීම වැදගත් ඒ නිසා අපි ඉතාමත්ම අවධාරණය කර ඉල්ලා සිටින්නේ සියලුම දෙනා උද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමත් ඒ වගේම ජනාකීර්ණ ස්ථානවලදී නිසි පරිදි මුඛාවරණය පැන්දීමත් ඉතාමත්ම වැදගත් වෙනවා ඒ වගේම අත නිතරම සබන් යොදා සොයදීමත් ඉතාමත්ම වැදගත් වෙනවා රාජාංගනේ ප්‍රදේශයෙන් අද දිනේ තාසාදිතින් සිව් දෙනෙකු හඳුනා ගැනුණා
උතුරු මැදපළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා සඳහන් කළේ රාජාංගනීය සතිපුල ආසන්නයේ සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව මෙම කොරෝනා රෝගීන් හඳුනාගත් බවයි. මේ අවස්ථාවේදී අපි ජනතාවට කියන්නේ මේ රෝගයට ප්‍රධාන සාධකයේ තමයි දුරස්ථභාවය පිළිබඳව සැලකිල්ලක් නැතුව දෙයත් හොඳට සබන් දාලා සෝදාන්න නැතුව Tamanට මුහුණු ආවරණ භාවිතා නොකරන නිසා මෙය සෑහෙන දුරට ගම්මු අතර යන බවක් අපිට පේනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි ඉතාමත්ම හොඳින් කළමනාකරණය සහ පාලනය කරමින් පවතින බව ප්‍රත්‍යක්ෂ කරලා කියන්න කැමතියි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඥාතීන් බැහැ දැකීමට ගිය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටහාසේ නිවාස 18ක පුද්ගලයන් 66 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට ලක් කර තිබෙනවා. බැලිකඩ බන්ධනාගාරයේ නිල නිවාස ඇතුළු සියලු පරිශ්‍ර විස බීජ හරණයට ලක් කිරීම අද සිදු කෙරුණා. බන්ධනාගාරය තුල සිටි රැඳවියන් 444 දෙනෙක් අපේ නිරෝධායන කටයුතු සඳහා අපි යවලා තිනවා PCR පරීක්ෂණ වලින් පස්සේ කන්දකාඩුව තම්බින්න යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ඒ වගේම පූනානි පිහිටි යුද හමුදාව බිම්බාරව සිටින එම කඳවුරට ඊට අමතරව බන්ධනාගාර තුල PCR පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහ කාර්ය සාධන බලකායේ උපදෙස් මත මේ දවස්වල බන්ධනාගාර රැඳවියන් පෙන්වීම නවත්තලා තිබෙනවා. බාහිර පුද්ගලයෝ බන්ධනාගාර संबंध बंधनागारंधनागारे मारु कि සමාජයට මේක සම්ප්‍රේෂණය වෙන්න සහ සමාජයෙන් බන්ධනාගාර ඇතුළට එන දේවල් වැළැක්වීමට අවශ්‍ය කටයුතු සෑහෙන දුරට කරලා තියෙනවා. පම්පි මඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ 29 දිනක නිවෙස් බලා පිටව ගියා. මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයින් 187 දිනක අද දහවල් මෙරටට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ගත වූ පැය 24ට ඉන්දියාවෙන් ආසාදිතයන් 27755ක් වාර්තා වීමත් සමග ප්‍රාදේශීය වශයෙන් රට නැවත වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එහෙත් දිල්ලි හා මුම්බා යන නගර ආර්ථික කටයුතු සඳහා විවෘත බවයි වාර්තා වන්නේ. බොලිවුඩයේ සුපිරි නළුව අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනී වී තිබෙනවා. එහෙත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි වාර්තා වන්නේ. ඔවුන් ටිග්මන් සුවේ පතා ඉන්දියානු ජනතාව පුදු පූජා පවත්වන අයුරු ඉන්දියා මාධ්‍ය වාර්තා කර සිටියා. කෙසේ වුදා ඓශ්වර්ය රයිට් හා ඇගේ දියණිය ආරාධ්‍යට වෛරසය ආසාදනී වී ඇති බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියද පසුව එම පණිවිඩය මකාදම ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ජයා බච්චන් හට වෛරසය ආසාදනී වී නැහැ. මේ අතර දියමන්ති ඔබ වූ මුහුණු ආවරණ පිළිබඳ අපූරු පුවතක් ගුජරාත් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. එක් මුහුණු ආවරණයක මිල ඩොලර් 1995 සිට 5322 දක්වාමන බවයි එහි නිෂ්පාදකීන් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලොව පුරා 1,28,62,301 දෙනෙකුට ආසාදනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 74,95,554ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 568,039ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එක් දිනකදී ඇමරිකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 66,528 ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මේ අතර මුහුණු ආවරණ පැළඳීම සිදු නොකරන බව පැවසූ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම ඇරඹීමෙන් පසු පළමුවරට මුහුණු ආවරණයක් පැළඳ සිටින අයුරු මාධ්‍ය වාර්තා කළා. තමන් මුහුණු ආවරණ පැළඳීමට විරුද්ධ නොවන බවත් සුදුසු ස්ථානවලදී පමණක් මුහුණු ආවරණ පැළඳිය යුතු බවත් ට්‍රම්ප් මෙහිදී කියා සිටියා. මේ අතර මාස 4කට පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටුව ඇති ඩිස්නි උද්‍යානය ජනතාව සඳහා විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ගත වූ පැය 24ට චීනෙන් ආසාදිතයන් 7 දෙනෙකු හමු වූ බවයි සෞඛ්‍යාංශ නිවේදනය කරන්නේ. එම ආසාදිතයන් 7 දෙනා චීනයට පැමිණි විදේශිකයින් වෙනවා. කෙසේ වුද පසුගිය පැය 24 තුළ චීනෙන් කිසිදු මරණයක් වාර්තා වී නැහැ.
වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉරානයේ තුල මංගල හා අවමංගල උත්සව තහනම් කළ බව ජනාධිපති හසන් රවුහානි නිවේදනය කරනවා. ඒ සමගම සියලුම උත්සව ශාලා වසා දැමීමටයි පොලිසිය පියවර ගත්තේ. කෙසේ වුවද රටේ ආර්ථිකය අඩපණ වීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. බොලීවියාව තුල වෛරසයේ වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඒ සමගම සෞඛ්‍ය පද්ධතිය කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ. වෛරසයේ හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ මලසිරුරු මහාමාර්ගයන්හි හැරදමා ගොස් තිබෙන අයුරු මාධ්‍ය වාර්තා කළා. පෙරු රාජයේ ලිමා නගරයේ පිහිටුව ඇති රෝහල හදිසි සේවා සත්කාර මධ්‍යස්ථානයක් බවට නම් කිරීමත් සමග රෝහල් සේවකීන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. එම රෝහල මගින් දිස්ත්‍රික්ක 8ක ජනතාවට සෞඛ්‍ය සේවා සපයන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද රටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 320,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමෙන් කලකිරුණු බොහෝ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීමට බලාපොරොත්තු වෙන සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහමෙතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජනහමුවක් අත්තිඩිය සතිපොළ භූමියේදී පැවැත්වුණා. එම ජනහමුව සංවිධානය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක අමල් සිල්වා මහතායි. අද හැමදැනම අපි දක්වපු එක ලක්ෂණයක් තමයි එක්සත් ජාතික පාක්ෂික විශාල ප්‍රමාණයක් අපි වටා රොක් වෙමින් ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. මම ඒ අයගෙන් ඇහුවා. අද යාන් කියන එක්සත් ජාති පක්ෂයේ දෙකට කැඩිලා මේ පිළ දෙක ගහ ගන්නවා. මේ පිළ දෙකට අවශ්‍ය වෙන්නේ ආණ්ඩු පිහිටවන්න නෙවෙයි. මේ අයට අවශ්‍ය වෙන්නේ සිරිකොත අල්ල ගැනීම විතරයි කියලා. එක්සත් ජාති පක්ෂයේ නොයෙක් අවස්ථාවලදී කැඩුනා. 51ේදී කැඩුනා. බණ්ඩාරනායක මහත්මයා, ඩී.ඒ. රාජපක්ෂ මහතුරු විපක්ෂයට ගිහිල්ලා අදවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පස්සේ ආපහුන එක් වෙලා අවස්ථාවදී කැඩිලා ගිහිල්ලා අවසානයේ මෙහෙම කැඩිල්ලක් නම් කැඩිලම නැහැ. ප්‍රේමදාස කැඩුවොත් කැඩුව තමයි. තරුණ පිරිසට ඉදිරියට යාමට අවස්ථාව ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන උදාර රත්නායක මහතාගේ පක්ෂ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ පක්ෂේ අපි තීන්දුව කළා අලුත් අයට තරුණ අයට දැනක් දෙන්න ඕනේ. මොකද මට බෑ ගිහින් දියවන්නවයට ওই 225ම දාලා මේ මුළු කෝට්ටෙම පරිසරය දූෂණය කරන්න. අලුත් අය දීලා තියෙන්නේ තරුණ අයත් ඉන්නවා වැඩිහිටිය අයත් ඉන්නවා. ඒත් අලුත් මූණු කැපෙලා වැඩ කරන මූණු මෙහෙම අවස්ථාවක ඉන්න අය. එහෙනම් ඒ අය තමයි වටින්නේ. ඒ විශේෂයෙන්ම පරපුර මේ පරපුර අපිට වඩා වෙනස් වෙයි හිතෙන්. ඒ අයට තමයි අනාගතයයි තියෙන්නේ. දැන් මට ඕන වෙලා තියෙන්නේ මේ පරපුරට මේක බාර දෙන්න. දූෂණය වංචාව සහ සොරකම නැති නව දේශපාලන දර්ශනයක් සමගි ජනබලවේගය හඳුන්වා දී ඇතැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්ලීදී පැවති සමගි ජනබලවේගයේ පාක්ෂිකයන්ගේ හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ අරමුණ වන්නේ සියලු දෙනා ජයග්‍රහකයන් කිරීම බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මෙතෙක් පැවතුණු දේශපාලන ක්‍රමවේද තුළ දිනපු අයත් ඉන්නවා පැරදුණු අයත් ඉන්නවා. බහුතරයක් ඒව සිදුවුනේ ගජමිතුරු සම්බන්ධකම් තුල, ගජමිතුරු කල්ලි තුල. අපේ දේශපාලනය තුල ගජමිතුරු කල්ලිවාදය නැහැ. අපේ අරමුණ විශේෂයෙන්ම ව්‍යාපාරික ශාස්ත්‍රයේ ගත්තොත් සාධාරණ නීති පද්ධතියක් තුල, සාධාරණ ව්‍යුහයක් තුල හැමෝටම තරඟ කරලා තමන්ගේ නිපුණතාවය, තමන්ගේ නිර්මාණශීලීත්වය තුල කුසලතාවයේ කේන්ද්‍ර කරගෙන ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීමයි සමිගි ජනබල වේගයේ අපි සිදු දෙනාගේම ඒකායන අභිලාෂය. පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දෙවන දිනටත් මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. තෙල්දෙණිය බස් නැවතුම පිටුපස පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට පාරම්පරික වෛද්‍යවරයෙකු යෝජනාවලියක් බාර දුන්නා. ජනාධිපතිතුමා හිදී කියා සිටියේ දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි බවයි. මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ හසිත ඒකනායක මහතායි. හිටපු රාජ්‍ය මාධ්‍ය දිනු මමුණුගම මහතා ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා.
කුණ්ඩසාලි මැණිකින්න පිටවල සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි මේ ජන හමුව සංවිධානය කළේ. ස්වයං රැකියා සහ සුළුහා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇතිවන ගැටලු රාජ්‍ය බැංකු සමග සාකච්ඡා කර විසඳීමට පියවර ගන්න බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. හිටපු රාජ්‍ය මාත්‍ය ලොහන් රත්වත්තේ මහතා පාතදුඹර යටිවරණ විහාරස්ථානය අසල සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වුණා. කෙහෙළි රඹුකෙල්ල මහතා ගලගෙදර හතරලියද සතිපුල ප්‍රදේශයේ සංවිධානය කළ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වුණා. ඔබතුමාගේ නායකයෙක් අපිට ආයේ හම්බෙන්න. ඔබතුමා පෙරසමින් හරිස්පත්තුව නුගවෙල පහකඩු වසල සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වුණා. එම ජන හමුව සංවිධානය කළේ එල් ප්‍රසන්න වීරවර්ධන මහතායි. මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතා බහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් ඇතුළත් 20යි 20 ජනමතය දැන් අපේ එක්සත් ජාතික පක්ෂ ඔබ සියලු දෙනාම ආරක්ෂා කළ කියන පක්ෂයේ තුට්ටු දෙකට වටලා කඩලා නැති කරලා දැන් අපි දුන්න වාසිය ඒගොල්ලෝ වාසියකට පරිවර්තන කරන්න හදලා රටටම කියනවා ඒගොල්ලෝ හදපු ආණ්ඩුවක් කියලා. මේක තමයි පැරණිම පක්ෂය. මේ පක්ෂය තමයි අද යම් අයම ඊයේ පෙරදා හදපු මේ කුලී ගැදරින් පටන් ගත්ත පක්ෂකින් අපට අභියෝග කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාලා, රවි කරුණානායක මහත්තයාලා දවාලේ මහ බැංකුව කඩනකොට ඡන්දදීපු තමුන්නාසලා කමට යන්න බැරි වුණා, කඩබිලට යන්න බැරි වුණා. ඒ හොරගමේ හවුල්කාරෝ කියන වචනේ ගෑවිච්ච තමුන්නාසලාම අප්‍රසන්න විදියට පහුගිය ආණ්ඩුව විවේචනය කරා. අවුරුදු හතරමාරක් ආණ්ඩු කළ රට කාබාසිනියක් කළා. රටේ ජනතාවට නොකිය ගිවිසුම් අස්සම් කරපු රනිල් වික්‍රමසිංහ කියනවා එයාට දුන්නු කරනවා කියලා. දැන් ජනාධිපති අපේනේ. එයා කොහොමද කරන්නේ? රනිල් මහත්තයා ඔහොම විශ්‍රාම ගත්තොත් හොඳයි කියලා තමයි මට කියන්න වෙන්නේ. නටන්න බැරි වුණාම පොලොව ඇදයිනේ. සමග ජන බලවේගී හදපු ගමන් නඩුවක් දැම්ම. සමග ජන බලවේගී නීති විරෝධී හදපු හැටි කියලා. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකද? සමග ජන බලවේගී හැදුවාම දැන් නිකන් කංකෙන්දිරි ගානවා මැතිවරණ කොමසාරිස් ගාවට ගිහිල්ලා අනේ අපේ පාට අරන් කියලා. මේගොල්ල දන්නවා දැන් එක්සත් ජාතික පක්ෂයේත් එක නෙමේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයෝ දැන් එකතු වෙලා ඉන්නේ දුරකතනයත් එක්ක කියන නිසා තමයි මේ අය මේ චෝදනාව කරන්නේ. අද එක්සත් ජාතික පක්ෂයේ අලි අගපැත්තක ඉන්නවා. අනිත් පැත්තෙන් දුරකතනේ තියෙනවා. තරාදියත් තව පැත්තෙන් තියෙනවා. නිසා අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදී හොට්ටුව එවැගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අනිවාර්යයෙන්ම 20යි 20 පස්වෙනිදා පත් කරනවායි කියන එක මේ අවස්ථාවේදී තමුන්නාසලාට කියනවා. සජිත් මහත්තයා දන්නවා කවදාවත් සජිත් මහත්තයා ඉන්නේ නැහැ කියලා. ඒ හින්දා සජිත් මහත්තයට ඕන තාලේ පොරොන්දු දෙන්න පුළුවන්. මේ වඳ බහපු විපක්ෂය වික්‍රමසිංහ මහත්තයාගේ දේශද්‍රෝහී දේශපාලනය, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශද්‍රෝහී දේශපාලනය අගෝස්තු 5 වෙනිදාන් පස්සේ අතුරුදහන් කරන තීරණය මේ රටේ ජනතාව ගන්නවා. එක කාටවත් වරක්වන්න බෑ. අලිය ගැන හිතන්න එපා. අලිය පේන අලිය ඉන්න ඡන්ද පත්‍රිකාවක් පළවෙනි සැරේ වෙන පැත්තකට කතරගම ගහන්න වෙන මේ සැරේ තමයි. හිතලා හිත හදාගෙන වැඩේ කරන්න. මේ ගහන්නේ අලිය විනාශ කරපු වුන්ට උත්තරයක් දෙන්න කියන කාරණාව මතක් කරගන්න. මේ ජයග්‍රහණයේ පාසුව සඳහා රනිලුයි සජිතුයි දෙන්නා බෙදිලා මේ කරන උදව්වට මෙදාතර මම බයේ ඉන්නේ. අපේ ඡන්ද වැඩි වෙලා උත්පුරුත්තාට ඇවිල්ලා උගුරේ හිර වෙලා අලි පැටි එක්කත් මගේ උගුරේ හිර වෙයිද කියලා මම මේ බයන්නේ. ඒ තරම් අලි ඡන්ද ගොඩක් අපේ කොටට වැටමින් තියෙන නිසා අපි රටේ අපි සියලු දෙනා ඕන් දෙන්නට බෝධි පූජාවක් තියනවා. නැත්නම් මේ වගේ උදව්වක් කවදාවත් අපිට කරයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෞද්ගලික බස් රථ සංගම් සිය බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට දහවනේ නිවත් කිරීමට ගෙන තිබූ තීරණය අහෝසි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීමක් මතයි. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා දීම, කල්බදු සහ රක්ෂණ වාරික සඳහා සහන ලබා දීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අගුණ කුල පැලැස්සේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී බස් රථ සංගම් නියෝජිතින් 25 දිනකු පමණ ඊට සහභාගී වුණා. බස් ගස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට අමාත්‍යවරයා සඳහන් කළේ පවතින වාතාවරණය යටතේ එය සිදු කළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරන බවද මහින්ද අමරවීර මහතා පැවසුවා.
මේ අතුරු රටේ පවතින තත්ත්වයේ යටතේ ඉල්ලීම් පසෙක දමා වර්ජණයට සහභාගී නොවීමට තමන් තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඊයේ දාසනම අපි තීන්දුවක් කරා සාකච්ඡා නෙවෙයි ඉල්ලීම් නෙවෙයි අපි රටේ මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථ වැඩ වර්ජණය වහාම අත්හිට විය යුතුයි කියලා. මොකද යම් ආකාරයක අපි වැඩ වර්ජණය කළොත් මගී ජනතාව තෙරපිලා ලංගම බස් රථවලත් ඒ වගේම දුම්රියෙත් ගමන් කරන්න කටයුතු කරනවා. එතකොට මේ කොවිඩ් අවදානම තුල ඒ දෙගුණ තෙගුණ වෙනවා. අනිවාර්යයෙන්ම තෙරපිලා යනකොට යම් ආකාරයේ ආසාදිතයේ සිටියොත් එම අපිට වග කියන්නේ වෙනවා මේ රටේ මේ කොවිඩ් එක ප්‍රසාරණය කිරීමට අපි දායකත්වය ලබා දුන්නා කියලා. ඒ පාපතර කර්මයට අපිට කරගන්න හැකියාවක් නැහැ සංගමයක් විදියට. लुनाव प्रदेश वेडिबीमेट अदाल पोलिस निलधारी तुंदे वेडतहणम करतीबेनवा पोलिस सरवरेकु पोलिस कोस्तापल वरेकु सह कोस्तापल रियदुरुकुगे वेडतहणम करन लेसाई वेडबान्न पोलिस पतिवर्या नियोग करतीबेन्ने अंगुलान पोलिस स्थाने निलधारीन पिरिसा पेरेदा रात्रिये मार्ग बाधक योदा हदिसी वाहन परीक्षावक सिदुकला एहदियेम स्थानेट पेमिनी त्रिरोध रथ देकाक पोलिस निलधारीन्ट गल्वलिन पहरदीमट उत्साह दरू बवाई पोलिस मूलस्थाने निवेदने कले पिरिसा पालने किरीम संधा पोलिस निलधारीकु सिय राजकारी गिनियाबियन वेडितेबू बवद संधान वुना एहदी तुआल लेबू तिस नम हेवरिदी दीवरेकु कलुबोविल रोहलट एतुलत किरीमेन पसुमिय गिया සිද්ධියට අදාළව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ. ඒ අනුව සිදු කෙරුණු මූලික පරීක්ෂණ වලින් අනතුරුව පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගැනුණා. එම සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ දේහය නිවස වෙත රැගෙනීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. මට ඔයාව ඕනා. මගේ පුතේ. අපි ඉල්ලා සිටින්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. ඇත්තටම සෑහෙන අපි අසරණ වුණා. ගිනිගත් හේන කනිල් වර්ක් වත්ත ප්‍රදේශයේදී තවත් කඳුකර දෙවියෙක් මන්දකට හසුව තිබෙනවා. දෙවියා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වුණා. පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දෙවියා වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට හසු වී ඇති බව නන්දතනි වනජීවී කාර්යාලය ප්‍රකාශ කළා. ගිනිගත් හේන කනිල් වර්ක් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේළිය පිටුපස පිහිටි නඳු කැලෑවක පිහිටි මන්දකටයි මෙම දෙවියා හසු වී තිබුණේ. මෙම දිව්‍ය නිර්වින්දනය කර මුදා ගැනීමට නලතනි වනජීවී නිලධාරීන් ක්‍රියා කළා. පසුගිය කාලයේ මෙලෙස හසුව සිටි දිව්‍යන් කිහිප දෙනෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තා. අපට මහමගදී හමුවන සෑම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. හැබැයි මොහොතක් නතර වෙලා උනන්දුවෙන් ඇහුම් කන් දෙන්න ඕනේ. मेरे यार तुझको बार बार आवाज तुम्हें दूंगा क्या होगा मैं तुझे सांझ सवेरे गन वासना रुपया लिस्ट पे कर ले कोड़ी भी तेरे कन्ने उत्साह कर ले क्या मत यंग तोड़ रहा है रुपया लिस्ट पे रहे आज का तो मुझे हट हट पाई ना मिक्का मंग एक आले सतमाना कम बगैरों सुमाने कन्ने बुला अपने सतवाई कमी से कर मिनसु टिकट गन्नो में दिनवक ऐ दिनवक ऐ दिनवक ऐ गया मुझे फिर पैक अधिला दिनवक के ने का बोरु कतावा तमंगे सुरसाइन दिनों तो मैं का साथ करते गया नाथ मरते गया साली आवश्य साली आवश्य उन्हें आटे साली परिवार कर रहे हैं तीनों रुपया पनाह कम बुना रुपया पनाह रहा पे हत्या पार दंगल हरियान ने नोने के ना लक्ष्य दाय कर दूंगा पंद्रह दूंगा दिलांग के लक्ष्य दाय कर दूंगा सारा आधा मरना पाता बाकी दूंगा यार किंग यार एक आरंग ये ने सुधु अग्नि में एक बुरु कता हो मेरे सुधु की माता क्या क्या इतने ना बुरु अगान क्या सुधु अग्नि में देना माता ऊपर में पुलवान टिकट देसी जाकर पांच या खुआ गन जिसे यहाँ पर तो पहनो ते दिन यार सी जाक पनाक वाली बुरु बैठे बाइसिकल दिया पुलवान कहते देखें तमाय मामा की याद आ गए देखे मे मे असवा कर लमाय मैं सिंधु अक् आईला टिकट एक गन का भाग गन ज्योति पाल माते मिल्टन पेर माते मोदी पे माते और क्या मानी तुझसे ये कैसे नाता कैसे ये दिल के रिश्ते ओ नन्न से फरिश्ते मल दारू देने की दिया एक दुए कोल्ला के लिए यालवा मैं बैठना किया ना कोल्ला के लिए रंगे वहाँ बोले या तो आप हुआ अरु है नवंबर दाहत दिखने केबल लगे तीन उड़े केबल लगे एक केबल लगे गाँव गंगा गंगा के गल तला है मगे लोग हुए हम ना हमने आराम से ही कर रहे हैं अम्मा भाई आई सी कर रहे हैं
ගම්ගිහි කෙල්ලෙක් කොල්ලෙක් යාළුවෝත් හිතර මතක තියාගන්න මම මේ ලංකා සෑමක යෝපියන්න මේ ඉන්න පුතේ මේ ඉන්න අඩ ගහලා දැන් අපිව දරුවන්ට ආවාද කරලා බන්දලා දෙන්න ඕනේ නැත්තම් මේ දෙන්න අකාලේ මිය යනවා සමාජක වංශේ බෙද වෙනවා කුලමල බෙද වෙනවා ජාති බෙද වෙනවා යබුරු ඒක නිසා යාට කැමති නම් වඩ රත්සාවක් කරන්න පුළුවන්ද වඩ ජීවත් වෙන්න පුළුවන්ද වඩ ගියක් හදා ගන්න පුළුවන්ද පුළුවන් නම් හදාගෙන ජීවත් වෙන්න කියලා තමයි ලොකු දෙන් දෙ දෙන්න ආවාදේ તો විරසක වෙලා ගහන්න කරමන ගියොත් මොකද වෙන්නේ අපරාදේ අයින්දක ජීවිත නැතිනවා දරුවන්ව ජීවත් කරවන්න දුප්පත් දෙමව්පියෝ විඳින දුක දන්නවනම් දරුවෝ සමහර තීරණ ගන්න ඉස්සෙල්ලා මීට වඩා හුඟා හිතල බලනවා ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක් අයබෝවන් Thank you.